අයිබෝන් සුබ සන්ධ්‍යාව ප්‍රාර්ථනා කරන සියලුම දෙනාට ඉතින් අද අපි ආවා මේ කොළඹ තියෙන නුවරඑළිය වගේ ප්‍රදේශයකට. මෙතන දැක්කම අපිට හිතා ගන්න බෑ මේක කොළඹද කියලා. හැබැයි මේ අපි ආවේ කොළඹ ගෝල්ෆ් ක්ලබ් එකට. මේ ගෝල්ෆ් ක්ලබ් එකේ අනාගතයේදී ඉතිරි කාලයේදී පවත්වන්නට නියමිතයි කනිෂ්ඨ ගෝල්ෆ් ශූරතාවලිය. මේක ඕපන් ටූර්නමන්ට් එකක්. ඉතින් අපිත් එක්ක එකතු වෙනවා සභාපති සහ ලේකම්. ඉතින් මේක ගැන කතා කරමු. මම හිතන්නේ සභාපතිතුමාගේ මහම ඉස්සෙල්ලා මොකද්ද මේ ටූර්නමන්ට් එක? මොකද්ද මේකේ ප්‍රොසීඩිය? කාටද ජොයින් වෙන්න පුළුවන්? මේක ඕපන් කැටගරි එකක්. ඒ කියන්නේ ඔක්කොම වයස්කාණ්ඩ කට්ටියට ඇතුළෙන්න පුළුවන්. මේ ටූර්නමන්ට් එක තියෙන්නේ මේ මාසේ 20 ඉඳන් 22 වෙනකම්. අපි දැන් මේ ටූර්නමන්ට් එක අවුරුදු 14ක් ගන්න කරගෙන යනවා. අපි ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ ටූර්නමන්ට් එක. මොකද මේකෙන් තමයි අපි අඩිපාලම දාන්නේ ඊළඟ ඉස්සරහට එන්න. පොඩි ළමයි වයස් කාණ්ඩේ 9-6 වගේ ඉඳන් ඉදිරියට එන්න. මොකද අපේ ඉලක්කය තියෙන්නේ ඉදිරියට ඔලිම්පික් මෙඩලයක් හරි මෙඩල් එකක් දිනන්න ලංකාවට. අනිවාර්යයෙන්ම මේ ඔලිම්පික් මෙඩල් එකක් දිනන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා මම ලේකම්තුමීට මේ ප්‍රශ්නේ යොමු කරන්න. මේ ක්‍රීඩාව නිකන් ගෝල්ෆ් කියන නම ද ඇහිච්ච ගමන් ඕනම කෙනෙක් හිතන්නේ මේක ධනවත් පැලැන්තියට පමණක් සීමා වෙච්ච ක්‍රීඩාවක් විදියට. ඒතර මේ පාසල් සියල්ලටම වගේ සභාපතිතුමා ආරාධනා කරනවා මේ සඳහා සහභාගී වෙන්න කියලා. ඒතර මොකද හිතන්නේ කොහොමද මේ කොළඹ තියෙන එක්තරා මට්ටමක පාසල් වලට විතරයිද මේක සීමා වෙලා තියෙන්නේ? මොකද නැත්තම් සියලුම ළමයිට සියලුම පාසල් වල විදුහල්පතිවරුන්ට මේ සඳහා අයදුම් කරන්න පුළුවන්ද මේ ගෝල්ෆ් ක්ලබ් එකට මේ සඳහා? ඉතින් මම හිතන්නේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ අපි කිව්වා ළමයි ඉන්නවා අනුරාධපුර, කිලනොච්චි, එතකොට හම්බන්තොට, නුවරඑළිය, නුවර ඒ වගේ ප්‍රදේශවලින් ගොල්ෆ් සූරතාවයට බැඳෙනවා කියන්නේ ඒක ලොකු දෙයක්. මේ ගේම් එක එලීට් ස්පෝර්ට් එකක් නෙමෙයි. ඇත්තටම මෙඩල්ස් දිනලා තියෙන්නේ මේ ලංකාවට නන්දසේන පෙරේරා, මිතුන් පෙරේරා, අනුර රෝහණ ඔක්කොමලා මේ මෙම්බර්ස්ලගෙන් ඇවිල්ලා තියෙන කට්ටිය නෙමෙයි. ඉතින් මේ ගේම් එක ලංකාවට සූරතාවය දිනලා තියෙන්නේ ඇත්තටම අපේ මොනවාද වටපිට ගෝල්ෆ් ක්ලබ් වල වටපිට ඉන්න මොනවාද ළමයි බැඳිලා ඒ ගේම් එකට ආසාවට මොනවාද සහභාගි වෙන කට්ටියක් තමයි අපි මේ ගේම් එකට මොනවාද පුහුණු කරන්නේ. සවෞත්තුම සාමාන්‍යයෙන් ළමෙක් මේ ක්‍රීඩාව සඳහා යොමු වෙනවා නම් ඒ ළමයට කොච්චර වියදමක් දරන්න වෙනවද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවශ්‍ය කරන බඩු බාහිර ආදිය සහ මේ සඳහා අවශ්‍ය කරන පිටි සහ ඒ දේවල් ලබා ගන්න සහ මේ ක්‍රීඩාව පුහුණු කරගන්න. ඉතින් අපි ගත්තොත් බාල වයසේ ඉඳන් අපේ ශ්‍රී ලංකා ගෝල්ෆ් ඒ ඔක්කොම පහසුකම් ලබා දෙනවා. ට්‍රේනින් සහ ඒ කෝච්ලා අපිට ඉන්නවා. ඒ කියන්නේ ගෝල්ෆ් ක්ලබ් දැන් ගත්තොත් වියදමකට තියෙන්නේ ගෝල්ෆ් ක්ලබ්ස්. ඒවා අපි ළඟ අපිට තියෙනවා, අපි අරගත්තේවා තියෙනවා, අපිට පුහුණුවට ගත්තවා තියෙනවා. ඉතින් ඒවා ගැන මේ කිසි දෙයකට මේ වියදම් කිරීමක් නැහැ මුලදී. ඒ කියන්නේ අඩිතාලම දාගන්නකම් වියදම් කිරීමක් නැහැ. ඊට පස්සේ අපි මේක පිරිමි ළමයි, ගැහැණු ළමයි ඔය ඔක්කොටම තමයි ඉන්වයිට් කරන්නේ මේ වගේ දෙයකට එන්නයි කියලා. මොකද මේ ගෝල්ෆ් කියන ක්‍රීඩාව අවුරුදු 60ක් වෙනකම් වුණත් ගහන්න පුළුවන්. සීනියර් කැටගරිස් තියෙනවා ලෝකෙ පුරා ගිහිලා ගෝල්ෆ් ගහන්න පුළුවන්. ඉතින් අද අපි ගත්තොත් මිතුන් පෙරේරා නන්දසේනගේ පුතා අද වැඩිපුරම ඉන්න ලංකාවෙන් එළිය ඉන්දියාවේ සහ ඒෂියන් රීජන් එකේ ගහන්නේ. එයාගේ අපි වීඩියෝ එකත් ළඟදි කරලා එළියට දාන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේ ගත්තාම ඒක සක්සස් ස්ටෝරි එකක්. අපි ගොඩක් ජූනියර්ලා තියෙනවා. ඒ කියන්නේ ඉන්ඩිවිජුවලි මේකනම් ඉදිරියට යන්න පුළුවන් ස්පෝර්ට් එකක් හැදින් තමයි අපි ගෝල්ෆ් තලක. ඉතින් මේ ගෝල්ෆ් ක්‍රීඩාවත් එක්ක අවසාන වශයෙන් අහන්නේ මේ සියලු දෙනාට ඔබතුමන්ලා ආරාධනා කරා මේ ක්‍රීඩාවත් එක්ක එකතු වෙන්න කියලා. මේක එකතු වෙද්දී අපි විශේෂයෙන් සඳහන් කරමු මේ කට්ටියට මේ දරුවන්ට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොකද්ද? මේ එන්න කියන දෙයට අමතරව ඔගොල්ලෝ මේ ක්‍රීඩාව වෙනුවෙන් මේ කැප් කිරීම කරන සභාපති සහ ලේකම් වරුන් යුගලයක් විදියට මොකද කියන්න තියෙන අවසාන වශයෙන්? ඉතින් ඒගොල්ලන්ට ඕනේ කෙනෙක්ට බැඳෙන්න පුළුවන්, මේ ක්‍රීඩාවට බැඳෙන්න පුළුවන්. ඒ කියන්නේ මැඩම් කිව්වා වගේ ගෝල්ෆ් කෝස් ලංකා පුරා ගෝල්ෆ් කෝස් 8ක් විතර තියෙනවා. ඒ 8 තියෙන්නේ ලංකාවේ එක එක තැන්වල. අපි ගත්තොත් නුවරඑළිය, දියතලාව, අනුරාධපුර, කොළඹ, හම්බන්තොට, ත්‍රිංගමලී,
ඉදිරියට අපිට ඒ වගේ අඩු එකින්ද තමයි අපි කැමති මේ කොමල් යහපතා පිළිමිනමයි පාටිසිපේට් කරනවා අනිවාර්යයෙන් මේ තමයි මේ ඉදිරියේදී පැවැත්වෙන ගෝල්ෆ් තරගාවලිය පිළිබඳව විස්තර ඉතින් සියලු දෙනාට ආරාධනා කරනවා මේ ආකාරයෙන් පැවසු විදියට මේ තරගාවලිය සඳහා එකතු වෙන්න සියලුම දෙනාට තමුගේ හැකියාවන් පෙන්වන්න පුළුවන් තමුගේ දක්ෂතා තියෙනවා නම් මේ ගෝල්ෆ් ක්‍රීඩාව සඳහා එකතු වෙන්න පුළුවන් ලංකාවෙන් ඔලිම්පික් පදක්කම දිනා ගැනීමේ තත්ත්වයට